යිබෝවන් සුබ මධ්‍යහනක් ඔබ ස්වාධින් රූපහනයේ මධ්‍යහන පුවත්විකාශය සමකෙන් මුලින් මවධහනය ප්‍රතිී සිරස්තල වෙත එෙලසිින්ද පෙම්වතිය මරා පේල්ලබීතියේ තමාගිය එස්සයි පෙම්වතාත් සිය තිබි අසාගන. වි්වවිද්‍යාල පහසුකම් වැඩිතිියුණු කරන්න අගමැතිගේ උපදෙසින් අමතර ප්‍රතිපාදන. ජනපතිගේ ගම සමග පෙළිසඳර ගමට ස්තිරසාර ලෙසදුම් දෙන වැඩපිළිවෙලා. ජනපති ජේෂ්ඨ උපදේශක කියයි. කොරෝනා සිරරු භූමදානයට ඉරණතිව් වෙන් කලාට දූපතේ වැසියන් දැඩි පරෝධතාවන. කොරෝනාව පහත වැතිලා. ලබන සතිී මහුණු ආභරණ ඉවක් කරනවා, ටෙක්සාස් ආණ්ඩු කාර්වරයක් කියායි. වේලවිීතිය ප්‍රදේශයේ බෑගයක තිබී හමුවූ කාන්තා සිරුර කුවිට තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි තිස් හැවරදි අවිවාහක කාන්තාවකගේ පවට තහවුරු වුණ. ガーத்தயா புத்தல போலீசியட்ட அணிியுத்தவ சேவேக்கலு உපபலிஸ் பரிக்ஷவர குவநතருඔහුது சயதிவி ஹாணிக்கරகෙන තිபனபா. ල්ලවද ප්‍රදේශයේ වෙලද සක් කිදිරිපිටතිබියදී සිරුර සහිත ැක හමුණේ පරේතාති නේති. සිද්ධිය සම්බන්තින්, පොලිසි හම පරික්ෂණආරම්භ කලාතර ඒ දිදී සිද්ධහට දාල කරුණු රැසක් හෙළිකර කැනීමට හැකිවුණ. යනුව ගහතනට සම්බන්ධ සැකරු හංවල ප්‍රේශන් බසට නැකි මැතුළු තුොරතුරු රැක් TV දර්ශන ස්සේ හෙිර ැනුණ. ගහතනයට ලක් ඇති මෙම කාන්තාව කොරුවිට ප්‍රදේශයේ පදිංචිකාරණයක බව හෙලිවෙතිබෙනවා. එ මෙෙන්ම ගහතකයා සියලත්තුවරතුරු ිපියක සටහන් කර, සේදිවිහානි කරගෙන ඇති බව පොලිසිය ප්‍රකාශ කලා. මෙම උපොලිස් පාීක්ෂකවරයා සහ කාන්තාව මාර්තුමාසේ විෂයාට වනිදා රාත්‍රී හවැල් බස්ලයවතුන් පොල ආසන්න ප්‍රේශයක පිහිටි ැගුම් හලක් වෙද පැමිණෙති වෙනෝොනවතැන් ගැනීමට පසුදා දහාවල් ලෙකුලාහට පමණ අදාළ පුද්ගලයා පමණ මෙම දමන් බෑගයක් සමඳ එම ස්ථානෙන් පිටමීති වෙනවා අදාළ මුදල් හදල්ලාදිය ගෙබීමෙන් පසුවර. සැකරුණු ොලස් පරීක්ෂකවරයා ස්ොයා පොලිසිය ඒ සවස්කාල සිට බඩල් කමර හ දිංචි පහේකනුව ඔුගේ නිවසාශ්‍රවිත ප්‍රදේශය මෙහෙවම් ක්‍රාත්ම කලා ඔහු එම නිවසා ශ්‍රිත කැලෑ ප්‍රදේශයකොට පලාාගේ බවට වර්තා වුණ. අද දින උදෑසන අයයි තිහ පමණ වනවිට ඔගේ සිරුර ඔගේ නිවසා ආසන්න, කැෑ ප්‍රදේශයි තිබිශව අගෙන තිබෙන. ඒය ගසක එල්ලිමින් පෞවතින සිරුව තිබෙනස්ථානය ආසන්න ප්‍රදේශයක වසකුපියද තිබෙන බවටයි පර්තාවෙන්නේ. ඒවාගේම අමත ඇනත්තා විසින් ඒයේ දිනේදී ලිපියක් ලියා පිටෝගොස් තිබෙන. එ ලිපියද පොලිස්‍රධරය විසින් මේ වන විිට පෑගෙන තිබෙන. එල්ලිපිය කරුණු අනුව මොහු මෙවැනි අපරාධයක් සදු කළ බවට. වන කරුණු සදාාන කරතිබෙන අතරම ඔහු තව ජීවිතයෙන් සමුගරණා බවට සඳහන්නනු කරුණුද ලිපිය ඇතුළත් කරතිබෙනවා. එවගේම මහෝොත්තිධාරු පියෙක් බවටයි වාර්තාාවන්නේ එමෙන්ම අදාළ කාන්තාවගේ හිස මෙතෙක් කමු වී නැහැ ඒ සම්බන්ධයත් තවදුටත් පීක්ෂණ පැත්වෙනවා. බිය කියිය කාන්තාවගේ සහුදර ඇතුළ පිරිසක් අදවේලීධ පොලසියට පැමිණ කටුඋත්තර ලබාතය තිබෙනවා. අදාළ ගහතනිකළ කාන්තාවගේ මෘත ශරිරය පොලිස් මෘොත ශරිරාකාරී තැන් පත් කරතිබෙනවා. පිටා චූනවිත් තිබයකෙන් බැලලට පැත්තමා පිතකන් දන්න ඇස ඉට පාසි පොලිසි ඇවිල්ලතිම ලග දෙෙට්ට අයයියි අ තරයින්න අපිත් ඒේත අඳුගන්න පුළුවන් යිද කියලා ලන්නන්නේ බෑ හිසකගන්න හැල්ලු හොපටි කිය නමත් අම්වදවත් නැති සමට යාය ඉතින් පවුන්න මොව නහරි ේවල් කතා ාරද ගින් මදගෙනකෙ න්න තේචර. කතාවක් එයාගේ ඔය පේම සිරිිකනෙ පුද්ජලයාගේ මේ අක්ක කෙනෙක් කියලා මේ කෙනෙක් මට කතාර කතාකර අකපතක් කියයක ල නංගිතක් පොඩි සන්දධ පි ල්ලිතින ව කියල කවක් කිවවා නමුත්ම ඇවැලති නගගේ යව නෙකව පිසදු මේ මට හම වයිසකක් කෙනෙක් කියේමම්බන්තා පත්ත නොනවන්නෑ හම කියලා බලකොට එයත් එයාගේ නංගිනමේ පියම ශිනෙක්ෙනගේ තවත් සම්බන්තාතයනෙක් කිය. ඇත සේද විහානිිරගත් උප පොලිස් පරික්ෂකවයගේ බ්‍රෝ‍ර දේහි පිළිබඳ මහස්ත්‍රාත් පීක්‍ෂණය අද මුන්රා කල බහිස්ත්‍රත් අධිරනය මකින් පවැත්වීමට නීමතයි. එම පශ්චාත් මරණ පරීක්ෂණය සිරිකල රෝහලේදී පවැත්වීමට නීවිත බවයි වර්ත වන්නේ. විශ්විිතයාල් වල පහස්කම් වැඩිතිවුණු කිරීම සඳහා අමතර ප්‍රතිපාදන ලබාතින් ලෙස අග්‍රාමාතය මහින්ද රාජපක්ෂ හතා උපදෙස් ලබා දුන්නා. සවබහගේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රශයට අනුව විශවවි්‍යයාල සහහා වැඩිපුර සිසුම් සංඛාවක් දවා ගනීමට පීවර කෙන තිබෙන පා. ඊට සාපේක්ෂව විශවවි්‍යාල වල පහසුකම් වැඩදියුණ කිරමීම වශ්‍යතාව පතින පැවින් ප්‍රතිපාදන ලබාදෙලෙ සයි ග්‍රමාත්‍යවරයා උපදිස් ලබාතුන්න්නේ. විශවවිද්‍යාල ප්‍රතිපාදන කොමෂන් සභහා සියලුම විශවිද්‍යාල උපකුල පතිවරන්ගේ සහභාගත්වෙන් පවැවතිසාකච්චා ද අග්‍රමාත්‍යවරයාම මේ බව ප්‍රකාශ කලා. විශවවිතයාල සඳහා මෙ වසේදී හතල සිෙක්්දහක් බඳවාගේ නැති බව විශ්වි්‍යයාල ප්‍රතිපාදන කොමිෂණන් සභාවය සභහපති, ජේෂ්ට වහචරිය සපත් තමරතුන් මහතා සඳහන් කළ දසදහස් පන්සියා අසුවටක් තරම් වැඩිපුර සිසුන් සංඛ්‍යාවක් මෙවර විශ්විද්‍යාල සඳහ බඳවාකත්තේ නිෙදහසින් පසු පළමු වරට බවයි මෙහිතී හෙලිබුණේ. වෛතය පීට සඳහා සිසුන් හරසය හත්තැ නවදෙනකුද වැඩිපුර බඳවාෙනතිබෙනවා දග ම විශවි්‍යාල ප්‍රශය ලබාකිනීමට නො හැකි වූ විශිෂ් සමාර්ථ ලබාකාත් දරුවන් වෙනුවෙන් වැඩිල වෙලා ක්‍රාත්මකල යුතු බව අමාත්‍යේ මහචාරි ල් පිරි මහතා පාතු වා ඊ විසන්දුමක්ලෙස ්‍රජචේ ප්‍රතිපාදන ලබාතෙන්නේ නම් කොතලාව ආරක්ෂක විශවි්‍යාලෙට එම දරුවන් බදවාකිනීම හැකියා ඇති බව. එම විශ් විතාලේ උපකොලපති ේජචන්වල් මිින්ද පිරිස් මහතා ප්‍රකාශ කලලා ඉතා දාලා මාත්‍ය මන්ඩල සදශක් ඉදිරිපත් කරන ලෙසයි අ්‍රමාත්‍යවරයා උපදෙස් ලබාතුන්නේ. ජොනාදීපතුමාගේ සංකල්පේකටානුව ක්‍රියාත්මක ගමත් සමඟ පිළිසඳර වැසටහන තුළින් දුෂ්කර ප්‍රදේශවල ජනතාවගේ නොයිසනු ගැටළු රැසකට ස්තිරවිසඳම් ලබාදීමට මේ වන විටත් හැකිවී ඇති බව, ජොනාතිපති ්‍රේෂ්ඨ උපදේශක ලිත් වීරතුගමහතා පවසනවා. ස්වාධීම් රූපවාහන හත්වනි පැයි ඩසටහන්ට සහභාගීවෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. ගෝතාාබය රට හදන සවභාග්‍ය දක්. ඒ ප්‍රතිපත්ති මාලාවේ දහවන කොට සිතියන්නේ ගම සමඟ පිළිසඳ.කුණ මේක මේ හදිස්සයේ හිතුම තේට කරන වැඩසට හනක් නෙමේ ඇතුමන්ට තේරුණා මේ ගම්වල ඉන්න උදවයට තමන්ගේ ප්‍රශ්න කෙලින්ම කියන්න පුළුවන් යන්ත්‍රණයක් අවශ්‍යය කියන්නේ මේක නොකුත් වේචන තියන ම එකට තවත්වේ චනැක් එකුතු කරන්න ඒ වේචනය දමයි ග්‍රහමණනිලිධරීම් දහතර දස අටසයයක් විෙදරින්. දිස්ත්‍රික්ය ඉන්නවා දිසාපති මේ පරිා. විහය තුළ කෙනෙක් අහන්න පුළුවන් ජනාධිපචතුමා යන්න මෝන ඇද ගමට එතුමාට බැරි දෝවා අතනිදන් කරවන් මේකට යන්ත්‍රණයක් හදන්නට ඕන මේකට යම් කිසි විදික වැඩ පිළිවෙක් අවශ්‍යයි තිමයිතන මේ සියල්ලත් සමඟතමයි ඇතුමා මේ තීරණය කරේ අපි යමු ගමට මොකද මට ඇහුණු ප්‍රශ්න දිහා බරන්න කොට මං හිතනවා මේ ප්‍රශ්න ගැන මමංම ගිහිල්ල මේක ඇහුවොත් මට හොඳ පිළිතුරු සහ හොඳ ප්‍රතිපත් තිහ දන්න පුළුව තත්වක්කයි කියලා ජනාධිපතිවරේ ගමකට ඇවිල්ලා. තමන්ගේ ප්‍රශ්න ගැන අහනවා කියන එක? ඒක විශාල දෙයක් ගම්මුන්ට එක්ම ස්ථාය හන ප්‍රශ්ත ක හවාහෙ එක් පත ජතතිත රජ උත්තර බන මේ එක ක්‍රියාත්ම කරන්න කියලා උතර චෝතාවක් කෙලවවා හහිම කරන්න පුුවන්ද චක්‍රලයේක කියන එක මේ පැරණ ඩියපු පොතක් නෙමේනි මේ චක්‍රලයක ගෙනක වරින් වර වෙනස් වෙන්න පුළුවන්. චක්ක්‍රලේක දිහා මේ නූතන සමාජය තුළ අපි බලන්න ටඕනේ ඇති රාජනායකයක්ගේ එක්තරාවිදික වගකීමක් මේ චක්‍රලේක තුළින් අද සමාජයේ මජනතාවට කාලීන අවශ්‍යිතාවන් අනුව මේ කාරණය ෂ්ට වෙනවාද කිය. නිසා යම්කිසි නිල්දාරෙක් වුවත්මට මේ චක්‍රලේකයනුව කලන්න බෑ කියලලා රජායක හෙරියටට තුමට පුුවන් ැින ම්ඩලේ විල් හමනත්තන්ගේ යාමාතවේය සමගසා කච්ච කල්ල ල ඒහතම ඇතම කරන්න චක්ලය ගෙන නැවතත් අපි කල්පනා කළ බලමු කොරෝනා ආසාධිත සිරරු භූමිතහනය කිරීම සඳහා ඉරන යුදූපත තෝරා ගැනීමම්පන්තියෙන් එම දූපතේජ්‍රීවත්වන ජනතාව දැඩි විරෝධය පල කරනවා. එන් வின் උද්ගෝෂණ පවත්ලමින් විරෝධය පලකිීමටයි ඔවුන් පියවරගත්තේ. මෙතරයේදිනේදී කොரோනා ආසාධිත තුන්සේදාහත් දෙනකු මෙරටින් හඳනා ගත්තා. ර ර කිරීම සහ ර ද ප රක නැති වට ප්‍රශවීමමත් සමග ඊටක මැත්ත පලකරමින් ප්‍රදේශ ජනතාව විරෝදධතාවක් පවැක්පුවා. ඉරන බාධානා කරහිදේ මෙම විරෝදධතාව පවැත්වෙන බවයි අභභාර්තාකරුවන් සඳහන් කළේ. මෙයතර ඒ දින ද කොරුණ ආසාධිත්‍යන්තුන්සිේ දහත්දෙක බැරටින් හදන කැනු ඩ ධ්‍යන් පිරිසක් ර ්‍ර ශ්‍රකෙන් ර්තාාව අතර ම සංකව හැත්තෑක. ො දිශ්‍රකෙන් සාධතයන් හැටතු දෙෙකු සහ ගම් පා දි ශ්‍රික සාධතයන් පන සාදධෙක හදු කැනු. ිුවකොඩ සහ පෑලියකුඩ කොරුණන අපකරේ සමස්ථාසාධත්‍යන් සංඛාව අසු දහස් දෙසේ දහතරක් එන් පුදගලයන් හැත්තයාට දහස් හයිසේ විසිහයි දෙනෙක, පූර්ණ සේ ලබා රෝහල්වලින් පිටපු කොස්තිබෙනපා. යනු මෙරටින් වාර්තවන සමස්ථාසාධීතයන් සංඛාව අසුතුන් දහස් අට සිය හැත්තෑාවක් තුන් දහස් තුන්සේ හැට හත් දෙෙනෙු තවදුරටත් රෝහල් කතව සහ අතරමැදි ප්‍රතිකාර අධ්‍යස්ථනවල ප්‍රතිකාරලබමින් සිටිනා පූර්ණ සුේලබූ සංඛ්‍යාව අසු දහස් විස්සා. ඇත්‍රවි හමුදමින් පාලනේ වන රෝධහයින මධ්‍යස්ථානු පහක්තුල පුද්කලයාන් නවදහස් අටසේ දහත් දෙෙනෙකු නිරෝධහයිනය වනවා. ඒ දිනය තුළ පමණක් සිදුකර ඇති පCRCRර් පරික්ෂණ සංඛ්‍යාව දවදහස් නවසේ හතලි හතා. COොVD-19 ප්‍රතිශක්ති කරන වැඩ සටහනි අර්තය එන්නත් ලබාදීම අකන්්ඩව ක්‍රියාත්මකයි. යනුව ඒ දිනේද හතලි සතර දහස් පන්සේ හතලි සහහි දෙෙකුට එඉන්නත්තුලාතේ තිබෙනවා. ප ලක්ෂ පනස් තුන්දහස් අටසේ විසියක් දෙෙනකුට බෙවන විට ඉන්නත් ලබාදීඇති බවයි බසංගතරග විද්‍යංක්ශි නිවීතනය කරන්නේ. ගෙවී කිය පැෑ් විසිහතර තුළ ගොලී වශින් වාර්තබූ කොරණ ආසාධත්‍යන් සංඛ්‍යාව තුලක්ෂ හට පදහස් පන්සේ හැත්තෑ පහක්. මරණ නවදහස්තුන් සයානු දෙකක් සිදුව තිබෙන පවා. ඇමරිකා වෙන්න ආසාධතයන් පනස් හයිදහස් අටසියානු දෙනෙකු වාර්තවෙද්දී සිද ඇති මරණ සංඛාව එක් දහස් නවසය අසුන්නවයක්. බැසිලින් ආසාධතයන් පණටදහස් දෙසිති සත් දෙෙනකු හා මරණ එක් දහස් සත්සේ විසිහයක් වර්තා වුණා. දේගවාපිය අරුණ අරමුදලට බෞද්ධය නාලිකාව රුපියල් මිලියන පණහක පරිත්‍යයාගයක් සිදු කළා. ඊට අදාලච්චෙක් පත බෞ්ධය නාලිකාවේ අධ්‍යක්ෂ මණ්ඩලියය ජනාතීපති ගෝටාබේ රාජභක්ෂ ඇතුමක් වෙත බාර දුන්නා. ගනෙහිර පලාා තුළ ාවි්‍යත්මක රමලමනා කරණය සදහ වන ජනාධිපති කාරිසාධක බලකයේ ප්‍රථම හා ප්‍රමුඛ සංගරක්ෂණ කටයුත්ත ලෙස දේකවාපී චෛතය ප්‍රතිසංස්කරණය කරනවා. ඉස්සදහ වන දීගවාපය අරුණු අරුමුදල ජනාධපත්තුමාගේ හා ග්‍රමාත්්‍යවරයාකි ප්‍රධානත්වෙන් පසුවගේ දොළසනතා ආරම්භ කරුණා. දීකවාපී ප්‍රතිසංස්ක කරන වැඩසටහන්ට සමකමීව ඉදිකිරන විශ්‍රමශලාාව ඇස්තමේන්තු වියද රප ල් ිලන හැත්ත ෑ පහ. සුදත්ෙන්න්න කොන් හතා හේසද රුපියල් මිියන විසිපහක් පරිත්‍යාග කළ. ෞ්ධා නාලිකව ඉතිලි රුපියල් මිලියන පණහක මුදල පරිත්‍යයාග කළා. අයිතිහාසික කූරගල පුදබිමෙහි අංගසම්පූර්ණ විහාරස්ථානයක් ඉදිකිරීමට අවසර ලබාදන පව, පුරා විද්‍යා ජාතිකවර්රමයන් හා, පසංග කලා රාජ්‍යමාතිය විදර වික්‍රමණයක මහතා පවසනවා. ෙල්ලි කළ බෞද්ධ මන්දස්ථානයේ නිර්මාත්‍ර වතුරකමරේ දමරත්තනස්වාමින් වහන්සේගේ මෙහිවි මැර්තේ ඉදි කරනෙන අිස්සිියක් උස බුදු පිළිම වහන්සේස හා මංගල ශ්‍රලා ප්‍රස්ථාන කරීම පිළිබඳ සාචාවක ටෙක්වමෙන අමාතවයාේ බව සඳහන් කළින් ලබන විසි අටනදා මංගල ශ්‍රීලා ප්‍රතිස්ථාන සිදුකිරීමට නනිමියි කූරගල ඉදිකිකීම සඳහ අවශ්‍ය නතිමය කටයතු සම්පාධනයකරන බවද විදුර වික්‍රණයකමතා කියයා සිටියයා. මෙමවස්ථාවට සවරකු පලාානු කර ටිකරි කොපැකඩුව පර්ලිමන්තු න්ත්‍ර අක්කල ල ල් ර ක . රල් මහචර්ය අනුර මනතුන්ගෙන මතුරතු පිරික්ද එක්වසිටිය. මල්වතුවල් ප්‍රතිසංස්කරණ ව්‍යාප්‍රතියේ තෙවැනි අදේර රාජ්‍යමාතය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වෙන් ආරම්භ කෙරුණා. සෑම වර්ශයකම ඇතිවන ගංවතු තත්වය පාලන කිරේ අරමණෙෙනු, මල්වතු ඒ ප්‍රතිසස් කරන ්‍යපෘතිය ආරම්භ කරති වෙන්නේ. ජර්මන් පාලම අසලිසිට කෝම ගස් සන්ධය ගල්කඩවල අමොන දක්කා කිලෝමිට අටක දුර ප්‍රමාණයක් මෙහිදී ප්‍රතිසස් කරුණය කරනවා මෙම ව්‍යාපෘතිය පළමු අතයර දෙදස් දහ අටවර්ශී ආරම්භ කරුණා. මෙහිී අදහස්තෙක් ව රාචමාත දුමිින් දිසානායක මහතා සහන් කළේ මල්වතු එය පිටාර කලිමනිසා දීරික තායක් කොචනතාව පිටාවටත්වනු පවයි. ලි ටේද අපි සංවර්ධනය කරලා න වාඩ තිිල තින මතු ර තියෙවා හම වෙක්ෂ දේව ගැන ගත්තහම අපට සතුරුවන්න පුළුවන්දයවලු ත්ය සතුරුවෙන්න්න බරිදේවලු තියනවා. එනිසා මධක හැමෝ මද ඉන්නේ අලු දමනක වේගවත් ගමනකඒවගේ ඉලක්යක් හමායන ගමනකතමාපන්. අතල්ු පස්පිටල්ලක් කපනවා වගේම යැපි සියලුම සංවි ානුවටි ගරුරු. ො පරිසර අපි ආරක්ෂාරකගතිය පකි. පරිසය විනාශ කරලා. අප vसा ग्या කනාෙ parරපුूर्ග නති. வில்ල්පත්තුව ්‍රාතික වනෞද්‍යානය සඳහා ප්‍රවේශවීමට ඇති සපත්තුපාළම දීර්ග කලකසිට දැඩි අබලන්තත්වෙන් පැවතිීම නිසා සංචාරක කර්මාන්තියට දැඩි බාදාවක් එල්ලවේතිබුණ. ස්වධින් රூපහනයේ පැම්පැ ්‍රෘති ප්‍රකාශයකින් කළ අනාவாරණக்கින් පසුව சංචාරකින් வෙන්வின் தாவකාலிக்க පාලමක් இதுකිරීමට වනා විල්ුව ප්‍රදේශය සභාාවස්සාහ සසාරි රතහිමියන්ගේ සගමය කටහිතු කරතිබෙනවා. වසරකට වැඩි කාලයක් මෙම සපත්තු පාලම අබලන්ව පැවතියා. එ1 කුළම්පදේශෙන් විල් පත්තු ජාතික වනුත්්‍යනයට ඇතරුවීම සඳහා. මෙම පාලම ඉදිකර තිබනේ. පාළම භාතයට ගැනීමට නොයක වනිසා. එම මාර්කවසිේ සංචාර්කයන් නොපැමණීමෙන් ප්‍රදේශේ සංචාර්ක කර්මාන්තයටද දැඩි පලපෑමක්කිල්ල වනාා ස්වාතති රූපාහනය මෙවතත්වය නවරණය කිරීමට පසු. පැණ සපත්තු පාලමට නොදුරින් මෝට්තු යාාත්‍රාකීපයක් යුදා කෙනනහලා ඔය තරණය කිරීම සඳහා ෑලි පාලමක් ැනීමට වනතවිල්ලුව ප්‍රාදශය සභාව සහ සහරි. ජී ප්‍රහිමියන් කටේතු කළලා. නිරෝකිමත් පරපුරාක දැයට දායද කිරීමේ අරමුණින් ක්‍රඩාංගෙන තුන්සිේතිස් දෙකක සම්පර්තනය කිරීමේ ගමට පිටියක ජ්‍රාතික වැඩසටහන EA. ආරම්භ කෙරුණා. ඒ ක්‍රීඩාමාතිය නමල් රාජපක්ෂමහතාගේ සංකල්පේකට අනුවයි. ඊට සමගමීව රටපුරා ක්‍රීඩාංගෙන සම්පර්ථනය කිරීමේ කටයුතු සිදු කෙරෙනවා. වැලමට කැපිට පො පෙල්ලි න්න අත්පන්දු ක්‍රීඩංගනද සංවර්ධන කිරනෙනවා ඒසඳහා රජේරුපයල් ලක්ෂ පහලකමු දලක් ලබාතින අතර වැලිමට ප්‍රදේශේෂ භාවද රුපියන් ලක්ෂහාද කමමුදලක් ලපාදෙනවා. කලවන පුතුපිටි ක්‍රීඩාංගනය සංවර්ධනයකිරීම රජමමාත්‍ය ජනකවක්කුමරවාතාගේ ප දනක් ව අරභ කරුණා. පසල් දරුවන්ගේ හා ප්‍රදේ තරුණතරුණන්ගේ ක්‍රඩාහ කියාවන් වර්ධන කිරීමේ අර්මණනු එමක ේතු සිදු කරුණ. ඩා ගන තුන් සය තිස් දෙකක් සංගර්තය කිරීම ඩස හැන්නතේ එරාපු රු වර්තුමලෙ විඩාගනේත සංගර්ධනය කිරීමම් සිදුවන පා රාජ මාතය ස් වයාලේන්ද්‍රෙන් මහතාගේ ප්‍රධනත්වය සංගර්යක හිිතුරාව කෙරුණැන්හි ලෝ සිංහල භාෂාධන සැමරුම් උත්සවේ පදනම් අයතනනිදී පැත්වුණා. රජ භා කොමිෂන් සභාව ඒ සංවිධන කේ මහචර්වය සදකෝම කොපර හෙවා මහතා සිංහල ලේකරවේතය හා නිරවත්්‍ය භාෂා භාත පිළිබඳ මෙහිදී විශේෂදේශයක් සිද කළ. නලනී කොඩිකාර මහත්මීගේ ඒ පුද්ගල චිත්‍රපදර්ශනය ලයිනල් වෙන්ට් කලාකාරදී පවැත් වුණ. පින්සලට පින් සිදුවවායන තේමාවින් පැවති පදර්ශනයට චිත්‍ර සියයක් පමණක්කරතිබුණ. මෙම ප්‍රදර්ශනයේ විශෂත්වන්න කෝපිකුඩ භවිතකරමින් චිත්‍ර නිර්මාණීකරතිබීමයි. සිල්රකින රුණ පරපුරක් ැනතේ මාවන් යවන සසිල සමාදී වැඩස ටනක් ගල්ල අක්මිමන කුරන්තුවත්ත බොධිමනු විහරස්ථනදී පවැත්වනා රුණ හා ක්‍රීඩා කටිතු අමත්‍යංශ, බුද් ශයන ආකමිකහා සංස්කෘතිකකාටයතු අමතේංශේ හා ජාතික තරුණුසිවා සභාව ඒ සංවි තන කළ. තරුණු රුණියන් සිය දෙනකුගේ සභාකත්වින් පවැති ආකමික වැඩසහන සිදු කළේ පුච්ච මදපුුණනේ විච බෝධ ස්වාමින් වහන්සේ.. ඒ පෝත් සමගින්ස්වාදින් රූපහනී මධ්‍යන පවත්විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබදවසයි.